වර්තමානය වන විට බුදුදහමේ ඇති යම් කරුණු කාරණා සම්බන්ධයෙන් ගෞරවනීය මහා සංඝරත්නයේ භික්ෂූන් වහන්සේලා අතර විවිධාකාර වූ මතයන් තිබෙන බවට අපට දැනෙනවා. මම විශ්වාස කරනවා මේ විවිධ මත බුදුදහමේ අනාගත පැවැත්මට අහිතකර වූ දෙයක් හැටියට. එම නිසා ධර්මදර විනයදර උගත් භික්ෂූන් වහන්සේලා මූලික කරගනිමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ධර්ම සංගායනාවක් පැවැත්වීමට අපි කටයුතු කරනවා. ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් අප රට තුළ ස්ථාපිත කරලා බෞද්ධ ශිෂ්ටාචාරයේ නව කේන්ද්‍රස්ථානය අපේ මාතෘභූමිය බවට පත් කරන්නට අපි කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. අප රටේ තිබෙන සියලුම පුරාවිද්‍යා ස්මාරකයන් ස්ථිර සාරව සුරකීමේ ජාතික වැඩසටහනක් කඩිනමින්ම ක්‍රියාත්මක කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා මොනම ආකාරයකවත් බෙදුම්වාදයට එමන් නැත්තම් භාෂාව මුල් කරගෙන ආගම මුල් කරගෙන මතුවෙන ත්‍රස්තවාදයන්ට අපි මේ රටේ හිසේසවීමට ඉඩ ලබා නොදෙන බව. අපි හැමදාම තෝරලා දෙන්නේ නිකං බඩු නෙමෙයි. අපි තෝරලා දෙනවා හරියට හොඳ එක්කෙනා බල්ලා අපේ වැඩේට අදාළව කොහොමද කියලා හැසිරෙනවද කියලා බල්ලා. ඒ අතෙන් සජිත් ප්‍රේමදාස පාස්. අපේ එක්සෑම් එකෙන් පාස්. හොඳට මතක තියාගන්න කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් අපි පෙනී හිටින්නේ නැති අය සිවිල් පුරවැසියෝ. ඒ නිසා අපි ඔක්කොම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දීලා තිබෙනවා. ඒකට සජිත් ඇමතුමාගෙන් මං ඇහුවාම කොහොමද ඔයා කැමතිද මේ ටිකට කියලා. එයා කිව්වා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මොනවද මේ කියන්නේ? 2015 හැම වැඩකටම මාත් හිටියා. අරයව පන්නන්නත් හිටියා. හාමුදුරනේ 19 වෙනි සංශෝධනය ගේනකොටත් මං අත ඉස්සුවා. ඖෂධ පනත එනකොටත් මං අත ඉස්සුවා. වින්දිතයන් ආරක්ෂා කරගැනීමේ පනත එනකොටත් මං අත ඉස්සුවා. නේද? හැම එකටම මං අත ඉස්සුවා. හාමුදුරනේ මම දැනුත් ඒවත් එක්ක ඉන්නවා, ප්‍රතිසංස්කරණත් එක්ක ඉන්නවා. ඒ නිසා ඔබ වහන්සේලා කිසිම සැකයක් ඇති කරගන්න එපා. ඔබ වහන්සේටත් වඩා මම එම ප්‍රතිසංස්කරණ සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මගේ කාලය මම කැප කරනවා කියලා එතුමා කිව්වා. ඉතින් තව මොනවද ඔබලා